කිසි ප්‍රක්‍රියාවක් නැහැ. පෝට් සිටියක නැවැත්තුවද? පෝට් සිටියක නැවැත්තුවද? එතකොට මධ්‍යම අධිවේගී මාර්ගයේ නැවැත්තුවද? හැබැයි අපි කෙරුවේ දැන් මධ්‍යම අධිවේගී මාර්ගයේ නැවතින්න හේතුව තමයි පෝට් සිටියක සින්නක් කර දෙන එක අපි නැවැත්තුවා. එතකොට චීනය කඩවත ඉඳන් මීරිකම දක්වා පාර දීලා තිබුණේ චීනයට. චීනය ඒක නවත්තවා. චීනයට මේක සින්නක් කර දෙන්නේ නැත්නම් අරක නවත්තනවා කියලා. එන්නේ එහෙම දේවල් නෝ කිසිම රජයක් එන්නේ නැහැ රට අහිතකයක් කරන්න. මොකද ඔයගලට අමතකද 94 ඉඳන් දැන් අවුරුදු කීයද? 94 2004 2014 අවුරුදු 27ක්. මේ 27 දැන් අවුරුදු 6නේ පසුගිය රජය 2002 අවුරුදු 2ක් පාලනය කළා. මෙතන අවුරුදු 4යි. අවුරුදු 6යි. ඊටු ටික ඔක්කොම මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඒ වාමාංශික පක්ෂනේ මේ රට පාලනය කළේ. ඉතින් ඒගොල්ලෝ අවුරුදු 27 21 අවුරුදු 6ක් විතර රට පාලනය කළේ. 27 අවුරුදු 6යි රට පාලනය කළේ අනිත් පක්ෂ. අනිත් ඔක්කොම පාලනය කළේ මේ රට. 2094 මේ රාජ්‍ය නායකයා චන්ද්‍රිකා බණ්ඩාරනායක. 2005 රාජනායක මහින්ද රාජපක්ෂ 2015 රාජනායක මෛත්‍රීපාල දැන් වර්තමාන රාජනායක ගෝඨාභය රාජපක්ෂ මේ ගෝඨාභය රාජපක්ෂ මෙතනයි කාලි වෙන 2024 ඒතර 94 ඉඳන් 2024 අවුරුදු 30ක් මෙතන අවුරුදු 30න් අවුරුදු 6 රට පාලනය කියලා තියෙන වෙන පක්ෂ ඉතින් ඒතර කාටද මේක වගකීම වැඩියෙන් තියෙන්නේ අපි කියන්නේ නැහැ මේ මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ සෑම රජයක්ම බලයටපත් වුණාම යම් කිසි ක්‍රමවේදයක් හදනවා මේ රට දියුණු කරන්න හැබැයි මේගොල්ලන් දැන් බලන්න මේ හදිසියේ ගත්ත තීන්දුව කාබනික පොරවලට යන එක මේ කාබනික පොරවලට යන්න පුළුවන් දැන් කියුබාව අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙලා ලෝකේ කාබනික වගාවට ගිය රාජ්‍යයක් තමයි කියුබාව කියුබාව යන්න හේතුව ඇමරිකාවෙන් සම්බාධක දැම්මා හම්බාර්ගද අපි ඉඳ ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ කෑම එන්න ඒගොල්ලෝ කාබනික වගාවට ගියා දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ කණ්ඩත් නැහැ දැන් ලෝකේ තවත් කාබනික වගාවට ගිය එකක් තමයි බූතානේ බූතානේ දැන් අවුරුදු 20ක් කාබනික වගාවට ගිහලා තාම 115 කාබනික වගා කරන්න පුළුවන් වෙලා තියෙනවා අපි එකපාරට මේ මහ කණ්ඩේ ඉඳන් මේ පොරට නවත්තුවම කොහොමද රටේ ජනතාව ආහාර හදන්නේ ආහාර සුරක්ෂිතතාවයක් තියෙන්නේ කොහොමද කියනවා ඒගොල්ලෝ පිට රටින් ගේනවා කියලා පිට රටින් ගේන්නේ කාබනික ඒවා දැන් හාල් කිලෝ මේ මේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේනවා ඒවා කාබනික පොර දාලා හදපුවාද දැන් පරිප්පු ගේනවා කාබනික පොර දාලා හදපුවාද සීනි ගේනවා සීනි වලින් හදන්නේ උග්ගස් වලින් උග්ගස් කාබනික පොර දාලා හදපුවාද තිරිගු ගේනවා තිරිගු කාබනික පොර දාලා හදපුවාද මොන විහිළුවක්ද මේ ඩොලර් නැතිකම ඩොලර් මිලියන 250ක් ඕනේ පොර ගේන්න ඩොලර් මිලියන 250ක් නැතිකම දැන් මේ රටේ දැන් ළඟදිම මම වගකීමෙන් කියනවා බෙහෙත් හිඟයක් එනවා බෙහෙත් ගේන්න සල්ලි නැහැ ඉන්ධන හිඟයක් එනවා අනිවාර්යයෙන්ම මෙඩිකල් යන්න රජයම කියනවා දවස් 25කට විතර ඉන්ධන තියෙන්නේ කියලා දැන් ඉන්ධන ටෙන්ඩර් එක කවුරුත් අරන්නේ නැහැ මොකද ඉන්ද නැවක් ඇවිල්ලා ගෙවන්නේ නැතු බිල ගෙවලා නැහැ ඩොලර් බිල 1.3 බිල ගෙවලා නැහැ දැන් ඉන්ධන හිඟෙන් ඩේට තියෙනවා බෙහෙත් විශාල වශයෙන් රෝහල් වල බෙහෙත් හිඟයි දැන් බෙහෙත් ගේන්න සල්ලි නැහැ ඩොලර් මිලියන 350 400ක් ඕනේ බෙහෙත් ගේන්න ඒ වගේම දැන් ඊට පස්සේ මේ කොවිඩ් මේ ගේන්න ඕනේ එන්නත ගේන්න ඩොලර් මිලියන 77යි තාම වියදම් කරලා තියෙන්නේ තාම ලංකාවට ගහලා තියෙන්නේ 1 කෝටි 20 ලක්ෂයි එන්නත් 1 කෝටි ලංකාවට කෝටි 3ක් ඕනේ කෝටි 3ක් එන්නත් ඕනේ මේ ලක්ෂ 150කට එන්නත් දෙකම ගහන්න දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා එන්නත් දෙකම ගහපුවට ඩෙල්ටා ප්‍රභේදය හැදිලා තියෙනවා ඉතින් මේක රට ආරක්ෂිත කරන්න මේ රටක වගකීම රජයක වගකීම දැන් නිකන් දෙනකන් එන්නත් බලන්න ඉඳලා හරියන්නේ නැහැ මුදල් වෙන් කරන්න ඕනේ ලෝක බැංකුවෙන් අපිට ලැබෙලා තියෙනවා ඒ මුදල් වෙන් කළා මේක ගේන්න ඕනේ අපි සන්තෝෂ වෙනවා දැන්ටමත් මේ පොන් ප්‍රමාණයක් හරි ගණන්ලා එන්නත් කරන්නේ කිරීම තුල දැන් අද මම දැක්ක පත්‍රයේ දින අවුරුදු 11ක ළමයට කොවිඩ් හැදිලා එතකොට දැන් විදින්නේ 30න් ඉහළ අවුරුදු 30න් ඉහළ අයට 75 මාසෙදී වෙන්නත් ඉවර කරනවා කියනවා එතකොට 30න් පහළ අයට හැදුනහම මොකද කරන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදය සෑම කෙනෙකුට හැදෙන්න පුළුවන් breaking.lk